පෙරේද ජනාධිපති කාර්යාලයෙන් මැතිවරණ කොමසාරිස්තුමාට ලිපියක් ලියලා තිබ්බා. ඉදිරි මහමැතිවරණය පිළිබඳව දිනේ ජනාධිපතිතුමාගේට දිනේ තීරණ කරන්නට වගකීමක් නැහැ. ඒක මැතිවරණ කොමසාරිස්තුමාට තමයි වගකීම පවරන්නේ කියලා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිම තීන්දුවක් අහන්නට ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් නැහැ කියලා ඒ ලිපිය සටහන් කරලා තිබ්බා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තෙන්ම මේක බෝලේ එහාට මෙහාට පාස් කරන්න නැතුව මං හිතනවා ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට යම්කිසි වගකීමක් තියෙනවා මහමැතිවරණය පිළිබඳව තීන්දුවක් ගන්න. ඉතින් දැන් ඇත්තටම අපිට අහන්න වෙලා තියෙන්නේ මේ වාතාවරණය අනුව තියෙන වසංගතයත් සමග අපිට මහමැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන මං හිතනවා ජනාධිපතිතුමා ඒ ගැන හිතලා හරි තීන්දුවක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක චන්ද කොමසාරිස්තුමාට දාන එක ඇත්තෙන්ම මං හිතන්නේ ඒක සුදුසුයි කියන්නේ රටේ වාතාවරණය අනුව ඡන්දයක් පවත්වන එක. ඒක තියෙන්නේ ජනාධිපතිතුමාටත් රජයටත්. ඉතින් ඒ බලය තියෙන්නේ එතුමාලට. ඉතින් එතුමාලා මං හිතන හැටියට හරි තීරණයක් ගනී කියලා මං හිතනවා. රුපියල් බිලියන 5ක් ඒ කියන්නේ කෝටි 500ක් වැනි වියදමක් මේ මහමැතිවරණය තියන්නට වියදම් කරන්නට වෙනවා. ඒකත් දරන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවටයි. ඉතින් මේ අවස්ථාවේදී ආණ්ඩුව දේශපාලන වශයෙන් ගොඩනගා ගන්නවද නැත්නම් රටේ ජනතාව ගොඩනගාගෙන ඉදිරියට යනවද කියන තීරණය ආණ්ඩුවට ගන්නට වෙනවා. සමහරු කියන්න පුළුවන් මේ මැතිවරණයට බය වෙලා තමයි අපි මෙවැනි ප්‍රකාශ කරන්නේ කියලා. ජනතා වරමට මුහුණ දෙන්න අපි කවදත් සූදානම් වෙලා ඉන්නේ. අපිත් විපක්ෂයක් හැටියට මේ වසංගතයට මුහුණ දෙන්නට අපේ මුළු සහයෝගයම රජයට පළ කරලා තියෙනවා. ඉතින් ඇත්තම මෙතනට අවශ්‍ය මේ පටු දේශපාලන තීරණ ගන්න නැතුව ඇත්තම රටේ ජනතාවගේ මේ මුහුණ දෙන ප්‍රශ්නවලට ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී වෙලා මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඒගොල්ලන්ගේ කඳුළු මැද මහමැතිවරණයක් ගේන එක සුදුසුද කියලා තමුන්නාසලා ටිකක් කල්පනා කරන්න කියලා මම මේ රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙලා තියෙන අවස්ථාවේදී මේ රජය විසින් ගන්න යම්කිසි ක්‍රියාමාර්ග ගැනත් අපි විපක්ෂයක් හැටියට අපි ඇහගාගෙන ඉන්නේ. මොකද මේක රජය විවේචනය කරන අවස්ථාවක් නොවුණත් මේ නීතියට පටහැනිව වැඩ කටයුතු කරනවා නම් ඒ ගැන අපි විරෝධය පළ කරන්නටත් අවශ්‍යයි. විශේෂයෙන්ම අපිට මේ දවස්වල යම්කිසි මාධ්‍ය මර්ධනයක් ඇති වෙනවාද කියලා සැකයක් ගොඩනැගී තියෙනවා. මොකද සමාජ මාධ්‍ය හරහත් අපි දැක්කා පුද්ගලයන් කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තියනවා. ඒ කියන්නේ බොරු ප්‍රචාරය කරනවා කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තෙන්ම මෙවැනි බොරු ප්‍රචාරය කරනවා නම් සමාජ මාධ්‍ය හරහා එහෙනම් ඒගොල්ලන් අත්අඩංගුවට ගන්නට අවශ්‍යයි. නමුත් අනිත් දේශපාලන පක්ෂවලට කරන බොරු චෝදනා ටිකත් සැලකිල්ලට අරන් ඒ කට්ටියටත් ඒ විදිහටම දඩුවම් දිය යුතුයි කියන තැනින් තමයි අපි කතා කරන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඇත්තෙන්ම රජය විසින් රජයට විරුද්ධව කතා කරන කට්ටියගේ හඬ වසා මාධ්‍ය මර්ධනයක් කරගෙන රජයට අවශ්‍ය විදිහට ඒ මාධ්‍ය හසුරවන විදිහට තමයි වැඩ කටයුතු කරන්න කියලා අපිට පේන්නේ. ඉතින් ඒ ගැන ඇත්තෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම රජය විසින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කරන්න සූදානම්ක් තියෙන බව අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් ඒක සමාජගත වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඒ ගැනත් අපි අපේ ගහගෙන ඉන්නවා. මොකද මොන පදනමක් උඩද මේ වැනි තීරණයක් ගන්න කියන එක අපි රජයෙන් අහන්නට වෙලා තියෙනවා.